किम सो हियोन 1988 फेब्रुवारी 16 වෙනිදා දකුණු කොරියාවේදී උපත ලැබනවා 2021 වසරට ඔහුට වයස අවුරුදු 33ක් වෙනවා ඔහු දකුණු කොරියාවේ විශාල වශයෙන් මුදල් අය කරන නළුවන් අතරින් එක් අයෙක්ද වෙනවා මේ වන විට බයික් සං ආර්ට් කුසලාන 4ක් ග්‍රෑන්බෙල් සම්මාන 2ක් සහ බ්ලූ ඩ්‍රැගන් චිත්‍රපට සම්මානයේද ඔහු දිනාගෙන තිබෙනවා 2012 වසරේ සිට 2021 වසර දක්වා ඔහුගේ සිනමා කාලය ඔහු කොරියාවේ සුප්‍රසිද්ධම නළුවන් 40 දෙනාගේ ලැයිස්තුවටද ඇතුළත් කිරීමට සමත් වෙනවා. ඔහු පාසල් වයේ සිටම ලැජ්ජාශීලී ළමයෙක්. ඒ නිසාම ඔහුගේ පර්සනැලිටි එක හදන්න කිම්ගේ මව ඔහුව රඟපෑම් සඳහා අතිරේක පන්ති සඳහාද සහභාගී කරනවා. ඒ විදිහට 2007 දී කිම්චි චීස් මයිල් සඳහා ඔහුගේ ප්‍රථම රංගනයෙන් දායක වෙනවා 2009 දී ඔහු චංගෑන් යුනිවර්සිටි එකට ඇතුළත් වෙනවා ඉන්පසුව 2011 දී ඩ්‍රීම් හයි 2012 දී මූන් එම්බ්‍රේසින් ද සන් 2012 දී ද තීල්ස් 2013 දී සීක්‍රට්ලි ග්‍රේට්ලි සඳහාද ඔහු රඟපෑමෙන් දායක වෙනවා ඔහුගේ වාසනාවන්තම කාලය වන්නේ 2013-2014 වසරයි ඒ ලොව පුරා අති ජනප්‍රිය වුණු මයි ලව් ෆ්‍රොම් අනදර් ස්ටාර් නැත්නම් අපි කවුරුත් දන්න අනන්තින්ගා තරු කුමරා ටීවී සීරීස් එක විකාශය වූ කාලයයි මේ ඔහුගේ ජීවිතේ හැරවුම් ලක්ෂය වෙනවා ඉන්පසු ඔහු අනිවාර්ය හමුදා සේවයට බැඳෙනවා ඔහු නැවතත් රංගන ශාස්ත්‍රයට එන්නේ 2020 දී තිරගත වුණු ඉට්ස් ඕකේ නොට් ටු බී ඕකේ තුලින් ඒ වගේම ඔහු 2021 වසරේදී වන් ඕඩිනරි ඩේ තුලින්ද රඟපෑමෙන් අපි අතරට එනවා. ඔහුගේ ප්‍රසිද්ධිය නිසාම ඔහුට වෙළඳාම්ින් 17ක් ලැබෙනවා. ඉන් US ඩොලර්ස් මිලියන 6.6ක්. ඒ කියන්නේ 1 බිලියන 8ක ආදායමක් උපයා ගන්න ඔහුට හැකි වෙනවා. මේ හේතුවෙන් ඔහුට පුළුවන් වෙනවා 1 බිලියන 4.2ක් ගෙවා සුපිරිම ගන්නේ ෆ්ලැට් එකක පදිංචියට යන්න. ඒ 2013 වසරේදී. It's okay not to be okay හි එක එපිසෝඩ් එකකට ඔහු ඩොලර් 167,000ක් අය කර ඇති බවට වාර්තා වෙනවා. ඒ වගේම ඔහුගේ BMW එකෙහි වටිනාකම US ඩොලර්ස් 186,000ක් වෙනවා. ඔහුගේ සාමාන්‍ය වත්කම 1 මිලියන 1.2ක් ලෙසයි දැක්වෙන්නේ. ඉතින් කිම් සෝ හියන්ට තාම ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් නම් නැහැ. ඇත්තටම ඒ ගැන කිසිම ඔෆිෂියල් ස්ටේට්මන්ට් එකක් මේ වනතෙක් වාර්තා වෙන්නේ නැහැ.